හා යාලුවනේ කොහොමද? ගොඩ දවසකින් වීඩියෝ එකක් ගේන්න බැරුණා මට පොඩ්ඩක්. පොඩි පොඩි ප්‍රශ්නයක් තිබ්බා පොඩ්ඩක්. ඉතින් ගොඩක් කට්ටිය කමෙන්ට් දාලා තිබ්බා මගේ channel එකේ. ගොඩක් ස්තුති කට්ටියට. ගොඩක් දේවල් ඉල්ලලා තිබ්බා මං ඒතික දෙන්නම්. එක්කෙනෙක් review එකක් ඉල්ලලා තිබ්බා, තව එක්කෙනෙක් GTA 8 එක ගැන අහලා තිබ්බා. මම ඒ ටික ඉස්සරහට videos දෙන්න ඕගලන්ට. ගොඩක් හිතම් ගහනයට තියෙන ප්‍රශ්නයක් ගැන, පොදු ප්‍රශ්නයක් ගැන පොඩි වීඩියෝ එකක් කරන්න හිතුණා මට. මොකද මට යාළුවෙක්ගෙන් පොඩි ටෝන් බල්ක් එකක් හම්බුණා. මේ ඒක ගැන පොඩ්ඩක් මම දාලා බලුවාම, මම නෝමලි ගහන ගිටාරක නෙමෙයි, මම වෙන ගිටාරයකින් තමයි ඒ ටෝන් බල්ක් එක පොඩ්ඩක් දාලා බලලා බැලුවේ. මේ මොකක් තත්ත්වේ කියලා, ඉබනිස් ගිටාරයක්, ඉබනිස් චයින ගිටාරයක්. චයින උනාට ටෝන් එක හොඳයි ඒ ගිටාරේ, හොඳට බරයි ගිටාරක. ඉතින් එතනදී ආපු පොදු ප්‍රශ්නයක් තමයි, මේ මට ආපු ප්‍රශ්නයක් තමයි ඒක. මම හිතන්නේ ඒක තියෙනවා රිදම් ගානයට ගොඩක්, ලීඩ් ගානයට තියෙන ප්‍රශ්නයක්. මේ ඩිස්ට්‍රෝෂන් ටෝන් එකක් දැම්මාම හම්මයක් එනවා. මං ඒ හම් එක දැන් තියාගෙන තමයි, මං ඒ ටෝන් එක තියාගෙන තමයි ඔයාලා මේ වීඩියෝ එක කරන්නේ. මේ ඒ හම් එක රිදම් ගහන එකට සාමාන්‍යයෙන් ඔය සමහර තින්දු තියෙනවා ඩිස්ට්‍රෝෂන් ටෝන් හදාගෙන ගහන්න ඕනේ. ඇත්තටම මමත් ලොකුවට දන්නේ නැහැ ඩිස්ට්‍රෝෂන් ටෝන් එකක් හදන්නේ කොහොමද කියලා. හැබැයි මම පැඩල් එකේ හතපත ගාලා හොයාගත්ත කොහොම හරි බොස් GT 10 එකේ. මම GT 8 3 ගැන නම් දන්නේ නැහැ. මොකද මං ඒ කාලේ නොස් ගැන මේ දැනුවත් තිබුණේ නැහැ. GT 3, GT 8, GT 6 වල GT 10 එකේ වෙනම ඔප්ෂන් එකක් තියෙනවා නොයිස් කැන්සලේෂන්. ඉතින් මේ මම ඊට පස්සේ කොහොම හතපත ගාලා මම කරනකොට මට හම්බුණා නොයිස් කැන්සලේෂන් නොයිස් පැඩල් දෙකක් වෙනම තියෙනවා. ඒ පැඩල් දෙක ගැන කිව්වොතින් බොස් GT 10 එකේ තියෙනවා මෙතන මේ ඉෆෙක්ට් 1, ඉෆෙක්ට් 2 කියලා. මම පේනවත් දන්නේ නැහැ මේ තියෙන මෙතන ඉෆෙක්ට් 1, ඉෆෙක්ට් 2 කියලා. මේ ඉෆෙක්ට් 1 එකට එක නොයිස් කැන්සලේෂන් එක, ඉෆෙක්ට් 2 එකට එක නොයිස් කැන්සලේෂන් එක ගානේ නොයිස් කැන්සලේෂන් පැඩල් දෙකක් තියෙනවා මේ GT 10 එක ඇස්සේ, බොස් GT 10 එක ඇතුලේ. ඉතින් සරල වශයෙන් කිව්වොතින් දැන් ඔයගොල්ලෝ ඩිස්ට්‍රෝෂන් ටෝන් එකක් හැදුවයි කියන්නකෝ, ODDS කම්ප්‍රෙෂර් ඔක්කොම දාලා ඉෆෙක්ට් එක මොකක් හරි දැම්මයි කියන්නකෝ. මම දන්නේ නැහැ මොකක් දාන්න ඕන ඉෆෙක්ට් එක කියලා. මොකක් හරි ඉෆෙක්ට් එකක් දැම්මාම, ඉෆෙක්ට් එක දැම්මම FX1 කියන එකෙන් නම් ඔයාට FX1 එකේ තියෙනවා නොයිස් කැන්සලේෂන් නොබ් එකක්, මේ පැඩල් එකක්. ඒකට ගිහිල්ලා ඒකේ තියෙන ඒක වැඩි කරාම, මම පෙන්නන්නම්, ඒක වැඩි කරාම FX1 එකේ තියෙන නොයිස් එක කැන්සල් වෙනවා. එතකොට ඉෆෙක්ට් 2 එකක් FX2 කියන බටන් එකෙන් ඩිස්ටෝෂන් ටෝන් එකට මොකක් හරි ඉෆෙක්ට් එකක් දාලා ඇදුවා නම්, ඒ FX2 එකට තියෙන නොබ් එකට ගියාම ඒකෙන් අපිට කැන්සල් කරගන්න පුළුවන්. දැන් මම ඔයගලන්ට ඇහෙන්න සලස්සන්න මොකද්ද හම් එක කියලා, මම ඊට පස්සේ හම් එක කැන්සල් කරන විදිය පෙන්නන්නම්. දැනට හම් එකක් තියෙනවා මේ ගිටාර එකේ. ඔයන්ට ඇහෙනව ඇති, මං ගේමු පොඩ්ඩක් වැඩි කරා. ඕක තමයි හම් එක. දැන් ඔයක සමහර අය කියනවා ෆ්ලැග් එක වර්ත් නැහැ කියනවා සමහරක්. දැන් මම නම් ඉතින් රට ඉන්නේ ලංකාවේ නෙමෙයි ඉන්නේ, සමහරක් වලට මෙහෙ ඔය කරන්ට් එකේ ප්‍රශ්න තියෙනවා, ඔයත් ප්‍රශ්න තියෙනවා සමහර තැන්වල රට ඉන්න අයගේ සමහර ප්‍රශ්න. ඇත්තට මේක එහෙම ප්‍රශ්නයක් නෙමෙයි, මේක ඇත්තටම මේ සමහර ටෝන් තියෙනවා, ඒ ටෝන් වලට කම්ප්‍රෙෂන් අනම් මනම් දැම්මම අනිවාර්යෙන් එවුවා හරියට හදාගන්න ඕනේ. දැන් මම ඔය කිසි දෙයක් ගහන්න නැතුව මගේ ඔක්කොම වයර් ටික් ගහලා ඔක්කොම කරලා තියෙන ලාවෙත් මගේ හම් එකක් තියෙනවා. ඉතින් දැන් මම ඔයගලන්ට කියලා දෙන්නම් මේ හම් එක කොහොමද නැති කරගන්නේ කියලා. ඇත්තටම ලොකු දෙයක් කරන්න නැහැ මේකේ. ඔයගලන් කරන්න ඕනේ මේකේ මුලින්ම සිස්ටම් කියන බටන් එක ඔබලා. මම මේක මේ GT 3 GT 8 වලට පොඩ්ඩක් හොයලා කියන්නම්. මට ඒක තාම හොයන්න බැරි නම් මට පැඩල් එකක් හම්බුන්නේ නැහැ. මම මේ කියන්නේ GT 10 එක තියෙන අයට. සමහරක් විට මේ ඔප්ෂන් එකම ඇති. මම මේක අතපත ගාලා බැලුවේ නැහැ ඒ කාලේ, මට මතක නැහැ ඒ කාලේ ඕක. දැනට මම GT 10 එකේ කියලා දෙනවා මේ සිස්ටම් කියන බටන් එකේ නෑ සෝරි. සමහරවිට දැන් මේකේ මේ මාස්ටර් පැඩල් කියලා තියෙනවා, මේ පළවෙනි ලයින් එකේ තියෙනවා මෙතන මාස්ටර් පැඩල් කියලා විදිහින්. මේ මාස්ටර් පැඩල් එකවරක් එබුවාම ඒකේ තියෙනවා ඔප්ෂන් ගොඩක්. මෙතනින් නම වෙනස් කරන්න පුළුවන්. මම පස්සේ රිවියු එකක් ගෙන්නම් අර යාළුවෙක් කිල්ල තිබ්බා රිවියු එකක් කොහොමද කරන්න ඕනේ කියලා.
මේ මාස්ටර් පැඩල් BMP පැඩල් කිය ෆික්ස් ඔබම ඔක්කොම පස්සේ කියලා දෙනවා. ඒක පළවෙනිට තියෙන මෙන්න මේ මාස්ටර් කියන එක. ඒක පොඩ්ඩක් මේ මේකෙන් එහාට කරන් කරන් යනකොට හම්බෙනවා NS on NS2 කියලා. ඒ කියන්නේ NOS 1 NOS 2 කියන එක තමයි NS NS කියන්නේ NOS කියන එක. NOS කියන්නේ noise. noise 1 noise 2 කියන එක. දැන් මම අර උගලන්ට කිව්ව විදිහට noise 1 එක තියෙන effect 1 එකටත් noise 2 එක තියෙන effect 2 එකටත් මේක ගොඩක් ඕල් වෙනවා රිද්ම් ගහනකට distortion tone නැගද්දී අනිවාර්යයෙන්ම. ඉතින් දැන් මම effect දෙකක් දාලා තියෙනවා. මේ මේ මං හදලා තියෙන tone එක මට මේක පෙන්වන්න බෑ. මේක පොඩ්ඩක් පේනවා. effect 1 එක effect 2 එක දාලා තියෙනවා. මම කියන්නේ මේ දෙක මොන් කරලා තියෙන්නේ. on කරන්න කොහමද? මේ කොහොමද තියෙනවද? enter button එක එකපාරක් කිව්වහම ඒක ඔන් වෙනවා. ඔන් වුණාන් පස්සේ මේ කිසිම දෙයක් ඔයගලන්ට කරකවන්න දෙයක් නැහැ. හරිද? මේ පළවෙනි එක තියෙනවා threshold කියලා. ඒක දැන් මම කලින් කරකවලා තිබිච්චින්ද ඒක 100 තියෙනවා. ඒක මම වෙනස් කරේ නැහැ. මම අනිත් එක විතරයි වෙනස් කරේ. release කියන එක සාමාන්‍ය threshold කියන එක තමයි හම් එකම වැඩි කරන්න ඕනේ. මම ඊළඟට පෙන්වන්නම්. අනිත් දෙකම නිකන් තියන්න ඕනේ. දැන් මේකේ මම ඉෆෙක්ට් 1 එකට අවශ්‍ය ටික මම සෙටප් කරලා තිබ්බේ කලින්. ඊට පස්සේ මම යනවා ඉෆෙක්ට් එකෙන් නොස් 2 එකට. ඉෆෙක්ට් 2 එකේ තියෙන එකට මේ ඉතලේ වැට මීට කරාම යන්න පුළුවන්. ඊළ ඒකත් කැටගරි කියලා එන්ටර් දුන්නාම දැන් ඔයගොල්ලන්ට පේනවා මේකේ 35යි රිලීස් 30කට තියෙනවා. ඒ කියන්නේ මම මේක කලින් හැදුවා හදලා තිබිලා මේ හම් එක හොයා ගන්න ඕනේ නේද ඔයගොල්ලන්ට පෙන්වන්න ඕනේ නේද මේම කරේ. දැන් මම පෙන්වන්න දැන් ඔයගොල්ලන්ට හම් එක ඇහෙනවා එළියෙන්. මම හම් එක නැති කරලා පෙන්වන්නම්. මේ නොබ් එක වැඩි කරන්න තියෙනවා. දැන් හම් එක නැතුවම ගියා. මෙන්න හම් එක තියෙනවා. මෙන්න හම් එක මම ඔන්න ආයි දැන් මේ වැඩි කරනවා. ෆුල්ම දාන්න ඕනේ නැහැ. මේක ඔහම තිබ්බහම ඇති. ඒ තියෙනකොට මේ ටෝන් එකේ පොඩ්ඩක් ගේන් එක අඩු වෙනවා. ඒ කියන්නේ ටෝන් එකේ තියෙන සද්ද පොඩ්ඩක් එහෙ මෙහෙ වෙන්න ඉඩ තියෙනවා. මොකද අපි කරන්නේ මේ ටෝන් එකේ පොඩි හයිස් වගේ තියෙන දනක තියෙන මේ එකක් අඩු කරන එක කරන්නේ. ඒ අඩු වෙනකොට ඔයාලට තේරුණු තින් එහෙම ටෝන් එක නිකන් වේට් මදි නිකන් පොඩ්ඩක් මොකක් කර අවුලක් තියෙනවා ඒක උතින් එහෙම විතරක් ඒ මොනොත් විතරක් මේ රිලීස් කියන එක පොඩ්ඩක් දැන් මගේ අරගෙ තිබ්බ 20 ගන්නට මම මේක දැන් 20 30ට දියලා තියෙනවා. එහෙම වුණොත් විතරක් රිලීස් කියන එක පොඩ්ඩක් අරින්න රිලීස් එක ගොඩක් කරලා ඉතින් ආයි හම් එකේනවා. ඒ හම් එක වහන්න බෑ. රිලීස් ෆුල් ඇරියෝ ඉතින් එන හම් එක වහන්න බෑ. මේක රිලීස් පොඩ්ඩක් දැන් 20 ගානකට තියෙන ඕක 30කට විතර තිබ්බහම අර හම් එක නෑ. දැන් මගේ ගිටාරය ගන්නවා මට 85කට විතර. දැන් මේ ගිටාරය නෙවෙයි මං ගහන්නේ මම වෙන ගිටාරේ ගහන්නේ. මට හම් තිබුණ නෑ. දැන් මම මේක හින්දා මම මේ හම් එක හැදුවේ පොඩ්ඩක් හදන ගමන් මට මතක් වුණේ ගිටාර වලින් ගිටාර වල සමහරකට හම් එන්න පුළුවන් නොඑන්න පුළුවන්. ආවොතින් බොස් GT10 එකේ ඕක තමයි හම් එක ගන්න තියෙන්නේ. threshold කියන එක දාලා ඒකේ ඒක අවශ්‍ය ගානට නොයිස් එක කැන්සල් වෙන ගානට ගියන් පස්සේ ගවලා ස්ටෝන් එක මදුරේ රිලීස් උත් කරලා අනිත් එක ඩිඩිකේට් කියන එක ඩිටිකේ ඩිටි කියන එක මුකුත් ඔබන්න ගන්න එන්න බෑ. ඒක එහෙම තිබුණා ඉන්පුට් එක. ඉතින් රයිට් පාරක් දාන්න. රයිට් එක දුන්නාන් පස්සේ හම් එක නැහැ. ඉතින් ඕක තමයි මට මේ ඔයගන්ට මේ කියලා දෙන්න ඕනුනේ මේ හම් සම්බන්ධව මේ තියෙනවා නම් බොස් වල මේ. ඉතින් ඔයගලනුත් නේ කරලා බලන්න කරලා බලලා මොනවාරි තේරෙන්නේ නැද්ද ඇති බුදි මට කමෙන්ට් එකක් දාන්න බලලා හැම මං කියලා දෙන්නම් මොකද්ද කරන්න ඕනේ මොනවද දෙන්න ඕනේ එහෙම කියලා. එතකොට ලයික් එකක් දාන්න ෂෙයාර් කරන්න යාළුවන්ට දැනගන්න ගොඩක් යාළුවෝ ඉන්නවා මම දකිනවා පේජ් වල. මෙහෙම GT10 ගැන අහන අය ඉන්නවා ගොඩක්. GT10 වල ටෝන් නැදන්නේ කොහොමද මේ මේමයි කියලා ලයික් view ගන්න සල්ලි හම්බ ගන්න මේ අපි මේ දේ කරන්නේ දන්නේ නැති මිනිස්සුන්ට මේක අපි කියලා දෙන්න ඕනේ අනිවාර්යෙන්. මොකද ලංකාවේ ඇතුලේ GT බොස් GT ගැන කතා කරන කට්ටිය ගොඩක් අඩුයි. මන් නම් දන්නේ නැහැ සිංහල මන් YouTube එකේ මමත් හොයලා 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 බැරිම දන්න තමයි මමත් මෙහෙම වීඩියෝස් ටිකක් දාන්න ගත්තේ. මොකද මේ කවුරුත් කතා කරන්නේ නැහැ බොස් GT10 සම්බන්ධව. බොස් GT10 නේ බොස් පැඩල් ගැන කතා කරන කවුරුත් නැහැ. ඉතින් ඒකින්ද දන්නේ නැති කෙනෙක් ඉගෙන ගන්න ඕගොල්ලන්ගේ යාළුවෝ කවුරු ඉන්නව නම් මගේ YouTube channel එකේ ගැන විස්තර කියලා ඒගොල්ලන්ට ඇවිල්ලා බලන්න කියන්න. බලන්න කියලා ප්‍රශ්න මොනවාරි තියෙනව නම් comment කරන්න කියන්න.
එතකොට මට පුළුවන් මම දන්න දෙයක් තියෙනවා නම් කියලා දෙන්න. මේ අනිවාර්යයෙන්ම ට්‍රයි කරන්න ඕගලනුත් මොනවාරි තියෙනවා නම් ඉගෙන ගන්න. මේකේ ගොඩාක් දේවල් තියෙන මමත් දන්නේ නැති ගොඩාක් තියෙන මම දවස ගානේ ඔබලා ඉගෙන ගන්නේ. ඉතින් එහෙනම් මම තව වීඩියෝ එකකින් එන්න ඕගලන්ට. එහෙනම් ජයෙන් ජයම වේවා. සබ්ස්ක්‍රයිබ් කරලා ලයික් එකක් දාන්න නේද. බයි බයි යාළුවනේ.